ඉංග්‍රීසියකට එක කාලයක් කට්ටිය කිව්වේ අපේ සහෝදරු කිව්වේ ඕකත් අධිරාජ්‍යයක් අධිරාජ්‍යවාදයක් කියලා. අධිරාජ්‍යවාදයක් නෙමෙයි ඇත්ත අධිරාජ්‍යවාදයේ උපකරණයක්. ඔන්න දැන් ඒකෙත් ප්‍රශ්න. ඒකත් කඩා වැටෙමින් තියෙනවා. ඉතින් මෙහෙත් මේ සහෝදර සහෝදරියන්ට කියන්නේ මේ මහතුරුන්ට කියන්නේ නෝන මහතුරුන්ට කියන්නේ මොකද්ද? බොරු පළ කරපන්. බොරු කියපන්. දැන් මේ මේ ඇත්ත දැනගන්න පුළුවන්ද මේ රටේ? ඉතින් මේට වඩා මොනතරම් බලගත්ු මොනතරම් බලවත් මාධ්‍ය ජාලයක්ද ලෝකේ තියෙන්නේ අධිරාජ්‍යවාදයට. මේ ඔක්කොම එක තැනක ඉන්නේ. මාධ්‍යවලින් පැත්තකින් පටවනවා බොරු, අනිත් පැත්තෙන් ගහනවා, අනිත් පැත්තෙන් තවත් එකක් කරන හුකුමන්ත්‍රණයක්. එහෙම යන ගමනක් මේ තියෙන්නේ. හරි අමාරුවෙන් ගෙනියන්නේ. හරි අමාරුවෙන් ගෙනියන්නේ. මතක තියාගන්න බොරු කරන එක හරි ලේසි දෙයක් නෙමෙයි. බොරු කරන එක අමාරුයි. පත්තරේටත් අමාරුයි. කොහොමද මේක දැන දැන ලියන්නේ කියලා ප්‍රශ්නේ තියෙනවා. ඉතින් හොඳම දේ ඔතනින් යන්න එළියට. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන පත්‍ර වල ඒකයි කරලා තියෙන්නේ මේ මාධ්‍යවේදී මහතුරුන්ට අපි කියන්නේ ඔයක. ඉතින් දැන් ඔන්න අධිරාජ්‍යවාදීන් කරන දේ මේ සටන අද ලෝකෙ පුරාම තියෙන විශේෂයෙන් අධිරාජ්‍යවාදී රටවල දියුණු ධනේශ්වර රටවල තියෙන අරගලය හංගලා තියෙනවා. දැන් මම කිව්වා අලුත් ගුණාත්මක වෙනසක් වෙමින් තියෙනවා. මොකද ඒ පහුගිය අවුරුද්දේ වෙනකොට මේ අවුරුද්දෙත් මුල හරි වෙනකොට මේ ජූනි මාසෙ විතර වෙනකම් වැඩ වර්ජකව වැඩ වර්ජනය කරලා පෙළපාල යනකොට ඒ පොලිසි ඒ රටවල පොලිසි තඩි බෑවා, වෙඩි තිබ්බා, රබර් උණ්ඩෙන් වෙඩි තිබ්බා, ඇත්ත උණ්ඩෙන් වෙඩි තිබ්බා. ඊළඟට මේ වගේම තමයි මේ ඉගෙන ගන්න එහෙන්නේ. වතුරෙන් නෑවුවා, විස වතුරෙන් හඳුල් ගෑස් ගැහුවා, ඔලු පැලුවා, අඬු කැඩුවා, ඔක්කොම ටික කරා. නමුත් ඔන්න වෙනසක් දැන් පෙන්නලා ස්පාඤ්ඤේ සහ ග්‍රීසියේ දැන් රටවල් දෙකක විශේෂයෙන් රටවල් දෙකක මොකද්ද පෙන්නලා තියෙන වෙනස? උද්ඝෝෂකයන්ට ගහපු පොලිසිය, උද්ඝෝෂකයන්ට වෙලි දීප පොලිසිය දැන් උද්ඝෝෂකවත් එක්ක එකට පෙළපාලි යන යුගයක් ඇවිල්ලා තියෙනවා. මේක වෙනසක් නෙමෙයිද? මේක ගුණාත්මක වෙනසක් නෙමෙයිද? ඉතින් දැන් අධිරාජ්‍යවාදයේ අර්බුදය සමන වෙලාද? කවදාවත් සමනය වෙන්නේ නැහැ. සමනය කරන්න බෑ. පුළුවන් එකක් නෙමෙයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ පුළුවන් එකක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මොකක් ඇයි උද්ඝෝෂණය කරන්නේ මේ? ඇයි උද්ඝෝෂණය එකතුනේ පොලිසිය? අද පොලිසිය හෙට හමුදාව. ඉතින් මොකෝ ඉතින් කියන්නේ? ඉතින් කියන්නේ ලංකාවේ පොලිසිය අට මස් නහරලේ තියෙන මිනිස්සුනේ. ළමයි නැද්ද ඒගොල්ලන්ට? ඔක්කොම ඉන්නවා. දැන් තියෙනවට වඩා වෙනස් වෙන්න පුළුවන් හෙට. වෙනස් වෙන්නේ නැහැ නිකන්. වෙනස් කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ වෙනස් කරනවා. ඒකනේ මේ කම්තර පන්තියේ ඉන්නේ අපේ සහෝදරෝ. අපේ සහෝදරු මොකටද පාට බහින්නේ? මේ රටේ අයිතිවාසිකම් නැති කරලා හැම මොහොතෙම රෝහණ විජේවීර සහෝදරයා සිය කරනවා අපි පාරේ. අපේ සහෝදරු පාරේ, අපේ සහෝදරියෝ පාරේ. දැන් පහුගිය මේ අවුරුද්ද දැන් මේ තව මාසයයි තියෙන්නේ. මේ මාස 11 මොනතරම් පාරේ හිටියද? මොනතරම් අවුවට වේලුණාද? මොනතරම් වැස්සට තෙමුණාද? මොකටද මේ අපේ අයිතිවාසිකම් දිනා ගන්න? අපේ අයිතිවාසිකම් දිනා ගන්න නිකන් නෙමෙයි. මේ පොලිස් මේ ආණ්ඩුවෙන් බොරු ලියන්නේ කියලා කිව නිසා ලියන මාධ්‍යවේදී මහතුරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඊළඟට පොලිසිය හමුදාවේ මහතුරුන්ගෙත් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අතන මොකෝ උද්ඝෝෂක එකතු වුණේ? ස්පාඤ්ඤ මොකද වෙනස් වුණේ? ග්‍රීසිය මොකද වෙනස් වුණේ? ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගත්තා. අය මේ ගැහිල්ලට අධිරාජ්‍යවාදී ආණ්ඩු, ධනපති ආණ්ඩු ගැහිල්ල පටක් ගත්තාම කොහෙන් නතර කරනවද කියලා දන්නේ නැති එකක්. ඒගොල්ලන්ට පොලිසිය ওই සියලු දෙනාම එකයි. බැරි වෙනකොට එහෙම තමයි. ඉතින් බැරි වෙනකොට එහෙමනම් පොලිසිය අරමයි. බැරි වෙනකොට පොලිසියට ගහනවා නම් පොලිසිය කප්පාදු කරන අයිතිවාසිකම්, එහෙනම් පොලිසිය ජනතාවත් එක්ක. අපි හැමෝම එක වෝට්ටුවේ. ඉතින් මෙතන විතරක් ඕක වෙනස් වෙන්න විදිහක් නැහැ. මේ ඇවිල්ලා අතන මුහුදට අපි හැමදාම කියන වගේ මුහුද අයිනට ඇවිල්ලා මගේ අම්මේ මෙතන නම් එහෙම කරන්න බෑ, මේකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කියලා හැරිලා යන්නේ නැහැ. සටන් රැල්ල එහෙම හැරෙන්නේ නැහැ.
පටන් ගත්තා මෙහෙට මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඉවරයි දැන් මෙතන වෙනස්ව තැනක් තියෙන්නේ මෙතන ජනතා විමුක්ති පෙරවලක් තියෙනවා ඒක නිසා නවත්තන්න බැරි සටනක් මෙතන තියෙන ජයග්‍රහණය දක්වා යන සටනක් ඒක තමයි අපි රෝහණ විජේවීර සහෝදරයා සමරනවා නම් ඇත්තට සමරනවා නම් මෙන්න මේ අවස්ථාව මෙන්න අවස්ථාව ඉතින් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා ඉතින් දැන් අධිරාජ්‍යවාදී ඕන නැහැ වෙටලා තියෙන තත්ත්වය දැන් මම හිතන්නේ අපේ සහෝදරයාට මම තේරුම් කරලා දුන්නා රටට තේරුම් කරන්න ඕනේ තේරුම් කරාට මේ මහතුරු ගිහිල්ලා පළ කරන්නේ නැහැ ටෙලිවිෂන් එකේ දාන්නේ නැහැ දාන්න දෙන්නේ නැහැ දාලා බෑ ඉතින් ඒක දැම්මොත් බලහත්කාරයෙන් හරි අතුරුදහන් වෙන්න වෙනවා අතපය කඩා ගන්න වෙනවා ඔළු පලා ගන්න වෙනවා මේක දේවල් තියෙනවානේ ඉතින් ඒක නිසා මේක මේ විදිහට තමයි යන්නේ දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක විශ්ත ගන්න ඕනේ ඔළු පලනකට බය අඬ කඩනකට බය විශ්ත ගන්න නැතු ඉන්නවද එහෙනම් ඉතින් නවමු 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 ඔළුව මහ පොළවේ ගෑවෙනකල් නවමු මේ පැත්තට නේ මේ පැත්තට තව පුළුවන් අනිත් පැත්තට කොන්ද අනිත් පැත්තට නෝන එක ලේසි නෑ කොන්ද කෙලින් තියාගෙන සටන් කරලා ජයග්‍රහණය කරන එක තමයි ලේසි මිනිස්සු ඉන්න ඕනේ එහෙම මිනිස්සු ඉන්න ඕනේ එහෙම තැනක ඉතින් දැන් ඔන්න අධිරාජ්‍යවාදයේ தত্ত্বය ඔබාමා කියය කවුරු ආවත් කවුද අනිත් එක්කන රොම්නි තියා ඔබාමා කවුරු ආවත් එච්චර තමයි එකම දේ තමයි සිද්ධ වෙන්නේ මොකද්ද මේ ඔබාමා රොම්නි වෙනසක් තියෙනවද වෙනසක් නැහැ මේක හරියට කොහොමද දන්නවද හරි ලේසි තේරුම් ගන්න දැන් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් ඉන්නෝ නේද හරියටම මේ වගේ තමයි මේ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයයි ඩිමොක්‍රටික් පක්ෂයයි කියලා දෙකක් නැහැ එකයි තියෙන්නේ එක පක්ෂයයි අධිරාජ්‍යවාදී පක්ෂය හරියට එක්සත් ජාතික පක්ෂය බෙදිලා තියෙනවනේ දැන් දෙකක් අපි කියනොත් දෙකක් බෙදලා නෑ දෙකම එකයි ඕක බෙදිලා නැහැ බෙදෙන්නේ නැහැ මේ ආණ්ඩුවයි එක්සත් ජාතික පක්ෂය ඒව බෙදිලාද නෑ බෙදිලා නැහැ අපි කියන්නේ පැරදිලා නැහැ එක්සත් ජාතික පක්ෂය පැරදිලා නැහැ පැරදිලා නම් මහින්ද රාජපක්ෂත් පැරදිලා මේ ක්‍රමේ පැරදිලා අපි වෙනස් කරමු තත්ත්වයේ එකක් තියෙන්නේ මේ එක පරාද කරන්න ඕනේ හැකියක්මනේ ජනතා විමුක්ති පෙරමුණට ඒ සඳහා නායකත්වය දෙන්න පුළුවන් නායකත්වය දිය යුතුයි මේ රටේ ජනතාව ඔබ කතා කරන්නේ ජනතාවට ඔබ ඉන්නේ ජනතාවත් එක්ක සංවිධානය කරන්න සටන් වදිමු අපට වෙන මොකුත් ඉතුරුලා නැහැ ඉතින් දැන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අධිරාජ්‍යවාදයේ වගේම අධිරාජ්‍යවාදය මරගී ගයනවා වගේම තමයි මෙතන තත්ත්වෙත් ඒකයි හිතෙන්නේ නැද්ද එහෙම සමහරුනම් කියනවා රාජපක්ෂ මොකක් හරි වෙට්ටුවක් දාලා මිනිහා බේර ගන්නවා කියලා වැඩේ නෑ බේරෙන්නේ තියෙන්නේ බේරගෙන නෑ බේරගන්න බැරි වෙලා තියෙන්නේ මේක දැන් බේරිලා තියෙන්නේ එක පැත්තකින් ගත්තොත් අපි තාමත් හරියටම සටන් කරන්නේ නැති නිසා හරියට සංවිධානය නැති නිසා හරියට සංවිධානය වෙමු මේ රෝහණ සුජේත සහෝදරයා සමරන මොහොතේ හරියට සංවිධානය වෙමු හරියට සටන් වදිමු එකා වගේ සටන් කරමු එකම යෝධ මිටකට එකතු වෙමු එහෙම නැතුව මේක තියෙයි තව ටිකක් තවත් තියෙයි තියාගන්න එකට වගකීමක් තියෙන ඕන දැන් ජනතාව විමුක්ති කරනවාත් වගේ කියන්න ඕනේ හොදේ ඉතින් කවුරුත් කලබල වෙන්නේ නැහැ අපිට තියෙන ක්‍රමයක් අපිට තියෙන යන ගමනක් අපේ ගමනක් තියෙනවා ඒ ගමන සාර්ථක ලෙස යන්න ඕනේ එකම දේ තියෙන්නේ අපිට මෙයා ඉන්නෝ කියා එහෙම කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ දැන් ඉන්නෝ නෙමෙයි ඉන්නෝ නොඉන්නෝ වගේ අද මේ මොහොතේ වළංගු දෙ හෙට උදේ වළංගු නැහැ තව පැයකින් වළංගු නැහැ එයා මාරු කර කර යන එක්කෙනෙක් එක වෙලාවකට බෙදුම් වාදය එක වෙලාවකට මධ්‍යගත කරණය එහෙම තමයි ඉන්නේ එහෙමයි ඉන්නේ මේ එකම වෙලාවේ හරි අමාරු වැඩේ හරිම අමාරු මිනිහෙකුට ඔහොම වෙනස් වෙන්න පුළුවන්ද ඕකම හරි අමාරු වැඩක් හරි අමාරු දෙයක් මේ කරන්නේ ඉතින් දැක්ක අයියේ පෙරදා දැන් මේ හිතන්න එපා ලංකාවේ ධනේශ් ක්‍රමේ ලංකාවේ ධනේශ් ක්‍රමේ බොහොම හොඳ තැනක ශක්තිමත් තැනක තියෙනේ කියලා නෑ හොඳට දුර්වලලා තියෙන්නේ ඔද්දල් වෙලා තියෙන්නේ ඒක තමයි අද පේන්නේ ව්‍යවස්ථාදායකයෙන් පේන්නේ ඒක අධිකරණයෙන් පේන්නේ ඒක විධායකයයි අධිකරණයයි විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම එකතු වෙලා අධිකරණයට එරෙහිව ඉන්න එක මේ සියල්ලම ධනේශ්වර ක්‍රමේ එක පැත්තකින් ගත්තාම
අන්තිම හරිය තියෙනවා ඉවර වෙන්න කිට්ටු වෙන වෙලාවෙදී එන්න ඕනේ දේවල් මේ ඇවිල්ලා තියෙනවා. අපි මේව හරියට කියෝගමු. ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන්න තියෙන ආයතන විධායක අධිකරණයත් එක්ක යුද වැදිලා තිනවා නම් මේක හොඳ ක්‍රමයක්ද ශක්තිමත්ද මේ ක්‍රමය දැන්? නෑ එහෙම නෑ. කොහොමද ව්‍යවස්ථා දායකට මොකද්ද කරේ? පොඩ්ඩක් කල්පනා කරලා ව්‍යවස්ථා දායකට මොකද්ද කරේ කියලා. ව්‍යවස්ථා දායකයා දැන් ඔය තියෙන්නේ 2010 මැතිවරණයේ පාර්ලිමේන්තුවේ මේ තියෙන්නේ. ඒකද තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ගල් ගොඩ ලං එහෙම තමයි බිත්තිත් එහෙමයි. ඒ වුණාට මේ මහ ජනතාව ඡන්ද දීලා තෝරපු මන්ත්‍රීවරුද ඉන්නේ. ඉන්න ඕනේ පැත්තද ඉන්නේ. රටේ මහ ජනතාව ඡන්දයකදී ඡන්ද දීලා ඉතින් කියන්නේ ජනතා පරමාධිපත්‍ය මගේ අම්මා ඇඟ පිරියටලා ඉන්නේ. මේක තේරෙන්නේ නැහැ. ඒතකොට ජනතා පරමාධිපත්‍ය පාවිච්චි කරලා අපේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ. දුන්න අය ඉන්න ඕනේ හරියට ඒ තැන්වල පාර්ලිමේන්තුවේ. කොහොමද? නිල් පාට මෙච්චරයි, කොළ පාට මෙච්චරයි, රතු පාට මෙච්චරයි, තවත් පාටවල් තියනවා නම් ඒ පාටට මේ ඉන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවට මොකද්ද වුනේ? ඡන්දෙදි ඉල්ලුවා 3-2 බලය දුන්නේ නැහැ රටේ ජනතාව. අන්න ඒකට නම් මතක තියාගන්න රටේ ජනතාව ඒ තරම්ම දේශපාලනේ නොදන්නෝ නෙමෙයි. යමක් දන්නෝ. මෙයාට 3-2 බලය දෙන්න නරකයි. සුජාත කරන්නම නරකයි 3-2 බලය. ඉතින් මොකද්ද කරේ? 3-2 බලය හැදුවා. කොහොමද හදන්නේ? පගා ගහනවා, තර්ජනය කරනවා. ඇයි අමුතික පගා නෙමෙයිද? පගා මරුවෝ. ඉතින් ඔන්න දැන් හැදුවා අලුත් පාර්ලිමේන්තුව. මේක හරි වැඩක්. මිනිස්සු ඡන්දෙ දෙනවා. ඡන්ද දීලා කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් මෙච්චර එන්න, නිල් පාටෙන් මෙච්චර එන්න, රතු පාටෙන් මෙච්චර එන්න, මෙච්චර එන්න කියලා. එක පෑම් පාරෙන් මහින්ද රාජපක්ෂ මේක වෙනස් කරනවා. මොකටද ඡන්ද? මට කියන්න මොකටද කියලා ඡන්ද? මේක වෙනස් කරන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂට. මේවා ඉලෙක්ෂන් නෙමෙයි, අර ඉංග්‍රීසියෙන් කියනවා ඉලෙක්ෂන් නෙමෙයි මේ සිලෙක්ෂන්. තෝරා ගැනීම. කාගේ තෝරා ගැනීම? මහ ජනතාවගේ නෙමෙයි. මහින්ද රාජපක්ෂගේ සිලෙක්ෂන්. මහින්ද රාජපක්ෂගේ තෝරා ගැනීම. ඉලෙක්ෂන් වෙනුවට සිලෙක්ෂන් ඇවිල්ලා තියෙනවා. එතකොට මොකක්ද උනේ? මේ අපිද ධනේශ්වර ක්‍රමේ හතුරා. ඒගොල්ලන්ගේ ක්‍රමේ ඒගොල්ලෝ හැමදාම මල් තියලා වඳින, වන්දනා කරන, හිස් මුදුනේ තියාගෙන යන ක්‍රමේ නෙමෙයි. ඔන්න පාර්ලිමේන්තුව කෙලසලා. සුජාත පාර්ලිමේන්තුවක් නැහැ. අනිත් වචනේ කියන්නේ නැහැ. අව වලින් එන එක කියන්න ඕනේ නැහනේ. ඒක නිසා රටේ සුජාත පාර්ලිමේන්තුවක් නැහැ. එන්න කියන්න ඕනේ විවාදයකට. අපි සූදානම් මේක සුජාත පාර්ලිමේන්තුවක් නෙමෙයි කියලා කියන්නේ. එහෙනම් ඒ සුජාත නොවන පාර්ලිමේන්තුවේ තමයි මතක තියාගන්න ව්‍යවස්ථාව වෙනස් කරේ. ජනාධිපතිකම මැරෙන තුරු කරන්න පුළුවන් දැන්. සුජාත පාර්ලිමේන්තුවකින් මම සම්මත කරේ. ඒක නිසා කවුරු පිළිගත්තත් ජනතා විමුක්ති පෙරමුණ මේකේ නීති පිළිගන්නේ නැහැ සුජාතයි කියලා. සුජාත නැහැ. ඔක තමයි උගන්වන්න ඕන රටේ ජනතාවට. මොකටද යන්න දෙන්නේ කියලා. මේක මෙහෙම කරනවා. මේක සුජාතයි කියලා අපි පිළිගන්නේ නැහැ. කාට වුණත් පිළිගන්න පුළුවන්. ඉතින් පිළිගන්නේ නැතුව හිටපු අයත් දැන් පිළිගන්න එනවා. හිමීට හොරෙන් ඔළුව දාලා කියනවා අපිත් පිළිගන්නේ නැහැ කියලා. අපිත් පිළිගන්නේ නැහැ. හිමින් කියන්නේ වැඩි හයියෙන් කියලා. අරලියගහ මන්දිරයේ පැත්තට හැවුනොත් එහෙම හතරෙන් යන්නේ. හතර ගාතෙන් යන්න වෙනවා. ඉතින් ඒක නිසා මේවා කවුරුත් පරිස්සමින් තමයි කියන්නේ. ඉතින් ඔන්න තියෙන தත්ය මේක විනාශ කරලා තියෙන්නේ. අනු සොදර කිව්වා පාර්ලිමේන්තුව විනාශ කරලා තියෙන්නේ අපි නෙවෙයි. ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ කියලා කිව්වා. ධනේශ් ප්‍රජාතන්ත්‍රවාදය අන්නේ ඒක. ඒගොල්ලෝ විනාශ කරනවා. ඒගොල්ලෝ කනවා නැති කරනවා. එතකොට වාසුදේවට හරි අමාරුයි දැන්. වාසුදේව මම හිරගෙදර හිටු මිනිහෙක්. මගේ අම්මා බලන්න එපයි වැඩ. අමරේ මේ මාක්සාදියා රටේ හිටු පෙන්නගෙන හිටිය මහා කැස්ට්‍රෝ සහෝදරයාට පොඩ්ඩක් මෙහා පැත්තේ ඉන්න වගේ තමයි පෙන්නගෙන හිටියේ. ඒකයි. මොකද්ද කියන්නේ? අපිට මාක්සාදි පොත් ගේන්න දුන්නේ නැහැ හිරගෙදරිත් බලන්න. අපි යාළුවෝ තමයි ගෙන්න ගන්න. වාසු මේක ගෙනත් දෙන්න කිව්වා ඒක ගෙනත් දෙනවා. ඉතින් ගෙනත් දීලා අපි අහනවා වාසු කියවන්නේ නැද්ද මේක? මම ඉවෙන් දේශපාලනය කරන මිනිහනේ. දැන් ඉව තේරෙන්නේ නැහැ. දැන් ගඳ සුවඳ තේරෙන්නේ නැහැ. දැන් වාසුදේවට
ගඳ සුවඳ තේරෙන්නේ නැහැ ඉවෙන් දේශපාලනය කරන්න ගිහිල්ලා. ඔන්න දැන් ඉව හරියට හරි ගිහිල්ලා නැහැ. ඕනේ ගඳක් දැන් සුවඳයි. ඉතින් ඒක නිසා දැන් කියනවා මේ අත්තරලද නිර්දදපන්ති ආඥාදායකත්වය. ඔව් අත්තරලා. මොකෝ නඩු දාන්න. දාපන් නඩු. නෑ අපි නිර්දදපන්ති ආඥාදායකත්වය නෙමෙයි අපි නිර්දදපන්ති ප්‍රජාතන්ත්‍රවාදය ඒක සියලුම දේට වඩා ඉහළම ඉහළ ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න අපි ඉන්න තැන. වාසුදේවටත් ඕනනම් ඉගෙන ගන්න පුළුවන් පොඩ්ඩක්. ඉගෙන ගන්න නැහැ කවදාවත්. ඔය මේක ඔය හැරි මොකක් හරි අල්ලගෙන තුට්ටු දෙකේ වැඩක් අල්ලගෙන ජීවත් වෙන්න හදන්නේ. දැන් මේ අවසාන කාලනේ ගිහිලා තියෙන්නේ. ඉතින් ඔන්න මෙන්න තීන තත්ත්වයේ ලොකු අර්බුදයක් තියෙන්නේ. බරපතලයි අර්බුදේ. ඉතින් අර්බුදේ බරපතලම තැන තමයි මේ හුඟක් අපි හුඟක් කාලයක් ගියාට පස්සේ බලාපොරොත්තු වෙච්ච එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ධනේශ්වර ක්‍රමේ දරාගෙන ඉන්න කකුල් තුනේ නැත්තම් කණු තුනේ ඒ කණු තුන තුන් තැනක් නෑ. දෙකක් එක තැන එකක් ඇදට. නේ? විධායකයයි ව්‍යවස්ථාදායකයයි එකට ඉන්නවා. එකට ඉන්නවනේ මේකට ඉඳලා තියෙනවා. බලහත්කාරය. අධිකරණය හැපෙනවා. ඉතින් අපි මොනව කරන්නද ඒක? අපි ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ වුණත් ඉතින් අපි අඬන්න ඕනේද? මං කියන්නේ නම් අපි කියන්නේ නේද? ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී උන්ට එපා නම් අපිට එකවරක් නෙමෙයි දහස් වාරයක් එපා. අපට ඕනේ නිර්දලපන්ති ප්‍රජාතන්ත්‍රවාදය. එතන අපි ඉන්නේ. ඒක නිසා මේකට මේ වෙමින් තියෙන දෙයට ධනේශ්වර ක්‍රමයට ආමෙන් කියන මිසක්කා අපිට කඳුළු සලන්න බෑ. කඳුළු සලන්න එපා. හොඳට සද්දෙට ආමෙන් කියලා කියමු. දෙවියන්ගේ පිහිටයි. එහෙම හොඳයි. ඉතින් ඔන්න පාර්ලිමේන්තුවේ தත්ත්වය ඔන්න රටේ தත්ත්වය දැන් අධිරාජ්‍යවාදය. දැන් රෝණ විජේ සහෝදරයා සටන් පාඩ දෙක හරියට තේරුවා. අධිරාජ්‍යවාදය තේරුවා. අධිරාජ්‍යවාදය පරාජය කිරීම තේරුවා. කොතෙන්ද යන්නේ කියලා තේරුවා. මේවා අතර තාප්ප නැහැ කියලා කිව්වා. තාප්ප නැහැ. චීන මහ ප්‍රාකාරණය හරියට තැනට ගෙනල්ලා තිබ්බා. ශ්‍රී ලංකාවේ නිර්දන්පන්ති ව්‍යාපාරය හරි තැන ගෙනල්ලා තිබ්බා. දැන් අපි ඒ ව්‍යාපාරය ඉදිරියට ගියා. සහෝදර සහෝදරිය තමයි මේ රටේ ජනතාව තමයි තීරණය කරන්න ඕනේ මේ මිනිස්සු හරියට කරලා තිනවද නැද්ද? ඒක තීරණය කරන්න මේ රටේ ජනතාවක් බාරයි. ඔන්න ඉතිහාසය තිනවා. අද ඉතිහාසයක් එළියට එනවා. ඒ ඉතිහාසයත් එක්ක අපි හිතනවා බොරුකාරයෝ බොරු ඉතිහාසකාරයෝ බොරුවට කතා කරන මිනිස්සු බොරු සැන්ඩුලා අර ඉන්නවනේ ෂේට්ස්ලිගර් ඒ වගේ කට්ටිය සුපර්මෑන්ලා ඒ වගේ. දැන් අද පත්තර එකක් තියෙනවා සුපර්මෑන් කෙනෙක් කරලා රෝණ විජේ සහෝදරයා. මං කියන්නේ මේ ඔය රොමැන්ටික් එක ඔක හරියන්නේ නැහැ. රෝණ විජේ සහෝදරයා ඔයන් වහලා හරියන්නේ නැහැ. ඔයන් වහලා රෝණ විජේ සහෝදරයා කවුද කියන එක වහන්න බෑ. ඉතින් දැන් ඉතින් ඔන්න රටේ තියෙන තත්ත්වය ලෝකේ තියෙන තත්ත්වයත් අපි කතා කරා. ලෝකේ තියෙන තත්ත්වය බරපතලයි. ඉතින් දැන් මේ සටන් පාඨය දෙකක් නෙමෙයි එකක්. ජනතා විමුක්ති යුරණ සටන් පාඨය. මේ සටන් පාඨය රෝහණ විජේර සහෝදරයාගේ අගය තියෙන්නේ මේක ජාතික නෙමෙයි. මතක තියාගන්න මේක ජාත්‍යන්තර මුළු ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා අනිත් සෑම රටකම වලංගු සටන් පාඨයක් තමයි රෝහණ විජේර සහෝදරයා ගෙනාවේ. රෝහණ විජේර සහෝදරයාගේ සටන් පාඨය අද කොතරම් ලැබුණා ජාත්‍යන්තර කොමියුනිස් ව්‍යාපාරයේ ඉහළින් තියෙන ඕන සටන් පාඨය මේ තියෙන්නේ. ජාත්‍යන්තර කොමියුනිස් ව්‍යාපාරයේ ඉහළින් තියෙන ඕන සටන් පාඨය. ඒ ඉහළින් තියෙන ඕන සටන් පාඨය ජනතා විමුක්ති පෙරමුණ ලෝක කොමියුනිස් ව්‍යාපාරයට ජාත්‍යන්තර කොමියුනිස් ව්‍යාපාරයට ඊටම ඉක්මනින් ඒත්තු ගන්නවා. අපි පුංචි පක්ෂය වුණාට ඒක ඒත්තු ගන්නවා. එතන ජයග්‍රහණය කරනවා මේ පක්ෂය මෙන්න මේ සටන් පාඨය. ඒක අපි කියන්න ඕනේ. ඔව්. මේ සටන් පාඨය වෙන කිසි කෙනෙක් සතුව නැහැ. ලොකු කොමියුනිස් පක්ෂ තියෙනවලු. ලොකු කොමියුනිස් පක්ෂ තියෙනවා. මේක හඬගාලා කිව්වේ නැහැ තාම. කියන්නේ නැහැ තාම. කියවන්න ඕනේ. කියවන්නේ කියලා ඉල්ලා හිටින්න ඕනේ. එහෙම කරන්න පුළුවන්. ඉතින් දැන් ඒ නිසා දැන් අපිට තියෙන්නේ මේ රටේ තත්ත්වයක්, ජාත්‍යන්තර තත්ත්වයක් සලකබලලා. ඔබ දන්නෝස් අපි අවසාන වශයෙන් කියන්න ඕනේ කිසිම අධිරාජ්‍යයක් සදාකාලික නැහැ. අධිරාජ්‍ය හැම එකක්ම ඇතුලෙන් කඩා වැටෙන පටන් ගත්ත ඇතුලෙන් කඩා වැටුණා
කට්ටියන් කඩා වැටුණා. ඉතින් ඇමරිකන් අධිරාජ්‍යවාදයටත් එහෙම තමයි. ඒකට විතරක් අලුතයක් වෙන්නේ නැහැ. ඇමරිකන් අධිරාජ්‍යවාදයේ විතරක් නෙමෙයි දැන් අලුතෙන් තියෙන ලෙඩේ ලෝක ඉදිරියේ තියෙන ලෙඩේ තමයි ඇමරිකන් අධිරාජ්‍යවාදයත් එක්ක එකතු වෙච්ච සියන්වාදය. අපරාධකාරී ක්‍රූර සියන්වාදය අද එකට එකතු වෙලා තිනෝ ඕක තමයි ලෝකේ පරම හතුරා. ලෝකේ මහා ජනතාවගේ ලෝකේ මිනිසාගේ පරම හතුරා මේ අසුද්ධ සන්දානය. ඇමරිකා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදය සහ සියොන්වාදය අද ලෝකේ ගිනි තියෙන තත්ත්වයට ගෙනල්ලා තිනෝ ඒ හැකියාව නැති කරන්න ඕන. ඉතින් මේ පුප්පේ මේ අශෝබන මේ කැත මේ නිന്ദා සහගත ක්‍රූර සන්දානයේ ශක්තිය නැති කරන්න ඕන නැති කරන්න පුළුවන් ලෝකේ ජනතාවට. එහෙම ternaryකට අද ඇවිල්ලා තියෙන්නේ මේවා ජයග්‍රහණ මේ තියෙන්නේ ගුලන්ට පරාජයන් පෙනිපෙනී ඉන්නේ අවසාන පරාජය පෙනිපෙනී ඉන්නේ. ඒ නිසා අපි නැවත කියනවා අධිරාජ්‍යවාදය වැටුණා සියලු අධිරාජ්‍යවාදයන් කඩා වැටුණා ඇතුලෙන් කඩා වැටුණා පිටින් කඩා වැටුණා. ඒ වගේම තමයි අද අලුත් සංස්කෘතියක් තියෙනවා. අද අලුත් සංස්කෘතියක් තියෙනවා ලෝකේ. ඒ සංස්කෘතිය තමයි වැඩ කරන ජනතාවට තියෙන සංස්කෘතිය, ගොවි ජනතාවට තියෙන සංස්කෘතිය, තරුණයාට, ශිෂ්‍යයාට, කාන්තාවට මේ සියලු දෙනාට, සියලු පීඩිත කොටස් වලට, සියලු වැඩ කරන කොටස් වලට, සියලු දහඩිය හැලන කොටස් වලට තියෙන අද තියෙන සංස්කෘතිය තමයි සටන් කිරීමේ සංස්කෘතිය. වෙන සංස්කෘතියක් නෑ. අද සටන ආරම්භ වෙලා තියෙනවා ලෝක මට්ටමින්. අද සටන දියත් වෙලා තියෙනවා. ඒ සටන ශ්‍රී ලංකාවේ දියත් කරන්න ඕනේ. ඒ සටන දියත් කරලා රෝහණ විජේවීර සහෝදරයා අපට උගන්වපු ඒ ඉගැන්වීම් අපි ඉතාම සාර්ථක ලෙස නිවැරදි ඉගැන්වීම් හැටියට ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා සහෝදරියනි අපි නැවතත් හඳගා කියමු රෝහණ විජේවීර සහෝදරයා අපට උගන්වපු සටන වලට සරම් පාඨය අපට පැහැදිලි කරලා දීපු සරම් පාඨය අපට පැහැදිලි කරලා දීපු ක්‍රියාමාර්ගය වැඩපිළිවෙල අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය ධනවාදයට විනාශය සමාජවාදයට විජයග්‍රහණය ස්තුතියි.